දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. දැන් ඉතිරි වී ඇත්තේ රටයි ජනතාවයි සැතපුම් ගණන් දිග පොලිමුයි පමණයි. මේ අන විදිහට තව මාස 3-4ක් නෙවෙයි සතියක් ගත වුණොත් අපට රටෙන් කොටසකුයි ජනතාවට තම ජීවිතවලින් බොහෝ දුරට යම් සංඛ්‍යාවකුයි අහිමි වන්නට ඉඩ තිබෙනවා. ඒ තරමටම ජනතාව අද දහ දුක් විඳිනවා, අපා දුක් විඳිනවා. දින දෙකකට පෙර ටෙලිවැකියෙන් ලියූ ශ්‍රී ලාංකීය සංස්කෘතික මිනිසාද අපට අහිමිවීමට ඉඩ තිබෙනවා. නමුත් පුංචි හෝ සතුටක් දැනුනේ ගෙවුණු පොසොන් දිනේ ඒ අපූර්ව ශ්‍රී ලාංකීය සංස්කෘතික මිනිසාට යලි පණ ලැබීම නිසයි. වෙනදට හාල් මුට්ට ගණන් පිසිමින් දන් දුන් අපේ මිනිසුන්ගේ දෑස්වල මෙදා තිබුණේ වේදනාවයි, කඳුළුයි, දෑතේ තිබුණේ නැති බැරිකමයි. එහෙත් අඩුම ගානේ වෙරළු අච්චාරු දන්සලක් හෝ දෙන්නට මේ අපූරු ශ්‍රී ලාංකීය සංස්කෘතික මිනිසා ආදරණීය වුණා. සමහර තැන්වල මේ ආදරණීය සංස්කෘතික මිනිසාගේ හැසිරීම දක්නට ලැබීමම සතුටට කරුණක්. ඒ අතරම මුලතිව් කුරින්දි විහාරයේ සහ දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් අතර වූ කතාවක්ද සමහර මාධ්‍ය මහා ඉහලින් වාර්තා කර තිබෙනවා. පරිස්සම් වන්න, අප නිරන්තරයෙන්ම පවසන පරිදි මේ එළඹ ඇත්තේ යක්ෂයාගේ හෝරාවයි. LTT යලි පණ ලැබීමට ඉඩ තිබෙනවා. සාෆිලගේ වඳ සැත්කම් වගේ කතා යලි මතුවීමට ඉඩ තිබෙනවා. සාෆිට නම් අන්තිමට හිඟ වැටුපත් ගෙවලයි නතර වුණේ. වඳ යට ඇඳුම්, වඳ කොත්තු යලි කරලියට එමට ඉඩ තිබෙනවා. එසේම යලි ප්ලාස්ටික් වතුර බෝතල් පලාගෙන නයි එන්නටද ඉඩ තිබෙනවා. බොහෝ විට ශ්‍රී ලාංකීය දේශපාලනඥයින් මෙවැනි නයි නටවන්න හරිම දක්ෂයි. ජාතිවාදී, කුලවාදී, ආගම්වාදී ගැටුම් ඇති කරන්නට උපන් හපන්නු. අපේ රටේ ජාතිවාදී ආගම්වාදී කෝලහල ඇති කරපු තරමක් ඇති කළේ මේ රට කාබාසිනිය කළ දේශපාලනඥයිනුයි. අන්තිමට ඇන කොටා ගන්නේ, මිනි මරා ගන්නේ, කඳුළු ඉතුරු වුණේ අසල්වැසි අපතුලයි. මේ අවස්ථාවේ බොහෝ දේශපාලනඥයින් බිය වී සිටින්නේ මේ රට තුළ අද මේ තරුණ පරපුර තුර ඇති වෙමින් පවතින ස්වභාවික සංහිඳියාවටයි. මේ ආගමික ජාතික සංහිඳියාව දැන් නිර්මාණය වෙමින් පවතින්නේ දුප්පත්කම, සූරාකෑම, හොරකම, වංචාව දූෂණයට එරෙහිවයි. ඍජුවම පැවසුවහොත් මේ වර්තමාන දේශපාලන හොර නඩේට එරෙහිවයි. ඒ නිසා කුමන මොහොතක හෝ ගෑස් පෝලිම්වල දුක මකන්න, පෙට්‍රල් පෝලිම්වල විරෝධය මකන්න, මේ ජනතාව තුළ ගොඩනැගෙමින් පවතින ජාතික ආගමික සංහිඳියාව බිඳ දමන්න මේ දේශපාලනඥයින් අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා ස්ථිරයි. ඉහළ යන බඩුමිල දරාගන්න බැරි කුසගින්න වෙනුවට මේ දේශපාලන නඩේ වෙන ගින්නක් අවුලුවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසාමයි අප මෙරට ගරුතර බුද්ධිමත් මහා සංඝරත්නයටත්, හින්දු මුස්ලිම් කතෝලික ආගමික නායකින්ටත් විවෘත ආරාධනාවක් කරනවා. පරිස්සම් වන්න, මේ රටේ ජනතාව පරිස්සම් කරන්න. මේ රට අද ගිනි ගනිමින් තිබෙනවා. ඒ කුසගින්න දරිද්‍රතාවයේ, විරකියාව, ඖෂධ හිඟය, දරාගන්න බැරි බඩු මිල ඉහළ යාම, බහණ්ඩ හිඟය, පෙට්‍රල් ගෑස් පෝලිම් ආදිය නිසයි. ජනතාවගේ මේ පීඩනය, මේ විරෝධය දැන් ඍජුවම මෙරට හොර දූෂිත වංක අනුවන දේශපාලන නඩේ වෙත එල්ලවෙමින් තිබෙනවා. පේනතෙක් මානයකදී ආයේ ඡන්දයක් ඉල්ලගෙන ගෙන්ගෙට යාමට බැරි දේශපාලනඥයින් බවට වර්තමාන දේශපාලන නඩය පත්ව අවසන්. මේ නිසා ඔවුන්ගේ අවසන් තුරුම්පුව කුමන මොහොතක හෝ ජාතිවාදී ආගම්වාදී ගින්නක් වැපිරීමයි. කිසිසේත්ම ඊට ඉඩ තබන්න එපා, ඊට ඉඩ දෙන්න එපා. එය ඔබෙත් මගෙත් සෑම පුරවැසියෙකුගේම වගකීමක්, යුතුකමක්. එවන් නින්දිත ප්‍රකාශ ක්‍රියා දුටු තැන විරුද්ධ වන්න, ඊට එරෙහිව එකවන්ව නැගී සිටීමට අප ක්‍රියා කළ යුතුමයි. මතක තියාගන්න, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත්
පෙදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් ඔබත් මමත් දුප්පත්. දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට දැනෙන කුසගින්න පෝලිම්වල ඉන්න වේදනාවම තමයි සිංහල අපටත් දැනෙන්නේ. කතෝලික මුස්ලිම් හින්දු භක්තිකින්ගේ දරුවන්ගේ කුසගින්නමයි බහුතරයක් වූ බෞද්ධ අපේ දරුවන්ට දැනෙන්නේ. අප එකවන්ව අත්වැල් බැඳගත යුත්තේ මේ දූෂිත හොර දේශපාලන නඩේ පැන්නීමටයි. අලුත් රටක් වෙනුවෙනුයි ලෝකෙන්ම හිඟා කන්නේ නැති රටක් හදන්නයි ණයවලින් කාලා බීලා ආයෙත් ණය ගන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටයි. අප මේ ටෙලිවැකි ඔස්සේ දිගින් දිගටම අභියෝග කළ පරිදි රනිල්ලා මහින්දලා ගෝඨාභයලා හොඳටම ෆේල්. ඒ වගේමයි සජිත්ලා අනුරලාගේ හුදු විවේචනෙන් ඔබ්බට ගිය ක්‍රමවේද තවමත් එළියට ආවේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කිව් කතාවටත් ඔහුටද බැරි බවත් කියන්නම ඕනේ. කවුරු හරි පොරොන්දු වෙනවන මාස 6 7 8 මේ රට ආපහු තිබ්බ තැනට ගෙනෙන්න පුළුවන් කියලා ඒක බොරුවක්. අවම ධර්මයේ අවුරුදු 5ක්වත් ගත වෙයි අපේ රට යම් කිසි හොඳ මාර්ගයකට ගෙන ඇවිල්ලා හිටපු තැනටත් වඩා ඉදිරියට යන ගමන ක්‍රියාත්මක කරන්නට ඒ වගේ කාලවකවානුවක් ගත වෙයි. මම දන්නවා කාල සීමාව කියනකොට යමෙකුට කලකිරීම ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි තිත්ත ඇත්ත. දැන් මේ කියන විදිහට මේ රට ගොඩ ගන්න නම් තව අවුරුදු 5ක් 6ක් බලාගෙන ඉන්න පුළුවන්ද? මේ විදිහට පෝලිම් නැති කරන්න තව අවුරුදු 5ක් 6ක් බලන් ඉන්න පුළුවන්ද? ඒකට තමයි විපක්ෂයේ තියෙන්නේ. ඒකට තමයි බුද්ධිමත් දේශපාලන නායකත්වයක් ඕන වෙන්නේ. එහෙම නැතුව ජනතාවගෙම්ම මේ අද තියෙන දේ ගැන නැවත නැවත ප්‍රශ්න කර කර ඉඳලා වැඩක් නැහැ. ඒ ප්‍රශ්න අපෙන් අහලා වැඩක් නැහැ. අපි දන්නවා ප්‍රශ්නේ. අපි බලන් ඉන්නේ දේශපාලන නායකින්ගෙන් ලැබෙන උත්තර දිහා, බුද්ධිමත් උත්තර දිහා. එනිසා වත්මන් ශ්‍රී ලාංකේය ජනතාව ඉන්නේ හොඳටම මතක තියාගන්න, කුසගින්න දරිද්‍රතාවයයි දරා ගන්න බැරුව පෝලිම් වලට අමතරව දේශපාලන වශයෙන්ද තමුන්ලගේ කියුම් කෙරුම් නිසා මේ රටේ ජනතාව ඉන්නේ අන්දුන් කුන්දුන් වෙලා. ඒ අතර අර බොරදියේ මාළු බානට හදන පර්ණ දීවරීන් ටික අලුත් බිලිපිති අරගෙන ඇමට එක එක ජාතියේ ටොපි එල්ලගෙන ඉන්න හදනවා. ඒ අතර ගම්මන් පිල්ලා විමල්ලා වාසුලා අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ පරණයි. ඔය හැමෝම ෆේල් ගොඩේම තමයි. ගම්මන් පිල්ල තෙල් ඇමති වෙලා හිටියනේ, එයාට අද එක එක ජාතියේ යෝජනා මතක් වෙනවා. මේ හැමෝම මේ දේශපාලන ආර්ථික ව්‍යසනි කොටස්කරුවන්. දිනේෂ් ගුණවර්ධන දේශීය රෙදිපිලි නිෂ්පාදනයයි මොකක්ද එකකින් රට හදන්න යෝජනා කරලා තියෙනවා. ඇත්තටම මේවා දකිනකොට මේවා ඇහෙනකොට හිනා වෙන්න හිතන තැන ලියන්න ලැජ්ජයි. මේ සියලු දෙනාම විහිළුකාරීන්. රනිල් එන්නේ ඩොලර් බිලියන 3-4ක් එක්ක කියලා මැරෙන්න හැදුවා. එවෙලේ අප ලිව්වා රනිල් කියන්නේ විකොනොමික්ස් කියලා. දැන් ඒක තව ටික දවසකින් හොඳටම තහවුරු වෙවි. අද ධම්මික එනකම් බලාගෙන ඉන්නවා. ධම්මික ගාව නම් ඩොලර් බිලියන 5ක් 6ක් නැති වෙන්න බෑ. ඒ සල්ලි මාකට් එකට ආවොත් නම් මොනව හරි කරගන්න පුළුවන් වේවි. ඇත්තටම අපේ රටේ ප්‍රධානම ව්‍යාපාරිකින් කීප දෙනා මේ රටට ගෙනාවේ නැති විදේශ බැංකුවල තැන්පත් කරලා තියෙන ඩොලර් ටික හරියට හොයාගෙන ගෙන්න ගත්තොත් මේ වෙලාවේ මහ පරිමාණයෙන් හිඟා කන්නේ නැතුව මොනව හෝ කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ගෙනෙයි කියලා තමයි බය. කොහොම නමුත් අද ටෙලිවැකි අවසන් කරන්නේ මෙහෙමයි. මේ අවුරුදු 74ක් පුරා මේ දේශපාලන පරම්පරාව කළේ ණය ගැනීම, ගත්ත ණය හොරා කෑම, නිස්කාරණ නිස්ප්‍රයෝජන වැඩකට නැති ව්‍යාපෘතිවල යෙදවීම, ඉනුත් හොරා කෑම. ඒ නිසයි අපට මේ කල ගියේ. දැන්වත් දැනුවත් සමාජයක් හදන්න පෙරමුණ ගමු. මේ නිහින හොර දේශපාලන නඩේ විවෘතව ප්‍රශ්න කරමු. අලුත් දේශපාලන ආර්ථික සමාජීය මොඩලයක් වෙනුවෙන් ප්‍රායෝගික බුද්ධිමත් එකමුතුවක් හදන්න මේ රටේ බුද්ධිමත් මිනිසුන් පෙරමුණ ගත යුතුයි යන්න අදත් අපේ ටෙලිවැකියේ අවසන් වාක්‍ය ලෙස සටහන් කරනවා.